ජංගම දුරකථනයක් ඔස්සේ එවන ලද කෙටි පණිවිඩයක් නිසා ඇති වූ සිදුවීමකදී අහිංසක තරුණයෙකුට ජීවිතෙන් සමුගැනීමට සිදුවුණු පුවතක් වාර්තා වුණේ ඉකුත් 23 වෙනිදා හලාවත ඉරණවිල ප්‍රදේශයෙන්. මෙහිදී ජීවිතක්ෂයට පත් වුණේ චින්තක මාලිංග සිල්වා නම් 17 වැනි සිසුවෙක්. ඔහු ඉරණවිල ගම්මානයේ පර්චස් 15 දිවර ගම්මානයේ පදිංචිව සිටි අතර ඔහු ඉරණවිල ශාන්ත පීතර කනිෂ්ඨ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. මාලිංග මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේද ඉදිරිපත් වෙලා හිටියා. ඉරණවිල ගම්මානයේ පිහිටි හලාවත වෙන්නප්පුව මුහුදුබඩ මාර්ගයේ ආසන්නී. එම ගම්මානයේ බොහෝ දෙනාගේ රැකියාව දීවර කර්මාන්තය. එම ගම්මානයේ ජීවත්වන්නන් බහුතරයක් කතෝලික ජනතාව. ඒ නිසාම නත්තල සැමරීමට එම ගම්මානයේ ජනතාව ඉතා උද්‍යෝගයෙන් ඒ සඳහා සූදානම් වීම නත්තල් උදාවීමට දින කිහිපයක් තිස්සේ සිදුවෙන කාරණයක්. තරුණ තරුණියන් මේ සඳහා වැඩි උනන්දුවක් දක්වද්දී මුහුදුබඩ මාර්ගයේ ආසන්නයේ පිහිටි පළතුරු බීමහලක ගවලෙනක් ඉදිකිරීමට ප්‍රදේශයේ තරුණ තරුණියන් ඒකරාශී වෙමින් සිටියා. ඉරණවිල ග්‍රාම සේවා වස්සමේ පිහිටි පර්චස් 15 සහ අක්කර 40 යන දිවර ගම්මාන දෙකේ තරුණ පිරිස මේ සඳහා වෙහෙසි මහන්සි වුණා. මේ අවස්ථාවට සහභාගී වී සිටි තරුණ පිරිස් අවුරුදු 15 සිට 23 දක්වා පමණ වයස් කාණ්ඩයකට අයත් වුණා. ඉදින දහවල් 1:30ට පමණ එම පිරිස අතර සිටි තරුණයෙකු එම ප්‍රදේශීම පදිංචිකාර විවාහක කාන්තාවකගේ ජංගම දුරකථනයට යොමු කර කෙටි පණිවිඩයක් හේතුවෙන් දෙපිරිසක් අතර ආරවුලක් ඇතිවෙන්නට පටන් ගත්තා. එම ආරවුල දුරදිග යාමට ගත වූයේ ඉතාමත් කෙටි කාලයක් පමණයි. පර්චස් 5 සහ අක්කර 40 යන දිවර ගම්මාන දෙකේ පාර්ශ්ව දෙක අතර මෙම ගැටුම හටගැන්නා. පර්චස් 15 සහ අක්කර 40 යන දීවර ගම්මාන දෙකේ පාර්ශ්ව දෙක අතර මෙම දරුණු ගැටුම ඇති වුණා. මුලින් තරුණ කිහිප දෙනෙක් අතර මෙම ගැටුම ඇති වුණු අතර සුළු වේලාවකින් එම පාර්ශ්වීන් දෙකම අය තම තමන්ගේ වැඩිහිටි හා ඥාතීන්ට මේ සම්බන්ධව දුරකථන මාර්ගයෙන් දැනුම් දීමෙන් පසු එම ස්ථානයට ගම්මාන දෙකේ විශාල පිරිසක් පැමිණිලා ඉඳියා. එහෙම පැමිණිලා හිටපු ඇතැම් අයගේ අත තිබූ අවි ආයුධද තිබුණු අතර දෙපිරිස අතර ගැටුම ඇති වූයේ එම පළතුරු බිමහල ඇතිව තිබූ ඇතුළත හා පිටතටයි. මෙම ගැටුම වී විනාඩි කිහිපයක් ගත වෙද්දී පළතුරු බිමහලේ ඇතුළේ සිටි තරුණයෙකුට කිසියෙකු විසින් තියුණු ආයුධකින් ඇනීම හේතුවෙන් ඔහු ලේ විලක් මැද සිහසුන්ව ඇද වැටී තිබුණා. අනතුරුව පිහි ඇනුමට ලක් වූ තරුණයා අවට සිටි පිරිස් විසින් ත්‍රිරෝධ රථයකින් හලාවත මහරෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළත් ඒ වන විටත් ඔහු සිය අවසන් හුස්ම වාතලයට මුසු කර හමාරයි. මෙසේ ඝාතනයට ලක් වූ තරුණයා පර්චස් 15 ගම්මානයේ පදිංචිව සිටි පුද්ගලෙක්. ඔහු ඉරණවිල සාන්ත පීතර විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය හදාරා සිය පියාගේ රැකියාවට උදව් කරමින් ජීවිකාව පත්වාගෙන ගිය පුද්ගලෙක්. ඔහුගේ පියා බහුදින යාත්‍රාවකින් දීවර කටයුතු නිරත වූ අයෙක්. පාසල් දිවිය හමාර කර පියා සමග බහුදින යාත්‍රාවේ රැකියාවේ නිරත වීමේ අවස්ථාව ලබා ගැනීමට ඔහු උත්සාහ කළත් එය නොහැකි වූයේ අවුරුදු 18 ඉක්මවා නොසිටි නිසා විනුයි. එනිසා ඔහු එදිනදා පවත්වාගෙන යන දිවර කටයුතු වලට නිරත වෙන්න පටන් ගත්තා. පවුලේ වැඩිමලා ඔහුට බාල නැගණියක්ද සිටියා. කෙසේ වෙතත් මෙම ගැටුමේදී තවත් කිහිප දෙනෙක්ද තුවාල ලබා රෝහල් ගත කර අතර මේ වන විට එම පිරිස සුවය ලබා රෝහලින් පිටව ගොස් ඇති බවත් සඳහන් වෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ පොලිසිය පුද්ගලින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් එක් අයෙකු කාන්තාවක් වනවා. ඇය පළතුරු බිමහලේ අයිතිකරුගේ බිරිඳයි. සෙසු පිරිස වයස අවුරුදු 20ට වැඩි තරුණයන්. මෙම ඝාතනයේ සිදුවන අවස්ථාවේ එම දෙපිරිස අතර සිටි තරුණ පිරිසකගේ මව්පියන්ද එහි සිට ඇති අතර එම පිරිසද ගැටුම සම්බන්ධ වීම නිසා අවාසනාවන්ත තත්ත්වයක් බවත් එම පිරිසට මෙම සිද්ධිය වැළැක්වීමට බොහෝ ඉඩකඩ තිබූ බව එම ගම්මානයේ බොහෝ පිරිසකගේ මතය වෙනවා. වැඩිහිටි පාර්ශ්වය තම දූදරුවන් ඇති කර ගන්නා මෙවැනි ආරවුල් වලදී ඉතාමත් කල්පනාකාරීව කටයුතු කරමින් එම ගැටුම් දුරදිග යාම වළක්වා තම දූදරුවන් අපරාධවලට යොමුවීම වැළැක්වීමට කටයුතු කළ යුතු බව හලාවත මූලස්ථාන පොලිස් පරීක්ෂක සේනරත්න ඉදිරිසිංහ මහතා එහිදී සඳහන් කරා. මාලිංගගේ ඝාතනය සම්බන්ධයෙන් පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී සාක්ෂි සහ වෛද්‍ය වාර්තා සැලකිල්ලටගත් හලාවත මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු රකිත අබේසිංහ මහතා මේ මරණ පරීක්ෂණය සිදු කළ බවට සැක කරන දීවර කාර්මිකයෙකු ඇතුළු පුද්ගලින් සිව් දෙනා අත්අඩංගුවට ගැනීමටත් බන්ධනාගාරගත කිරීමටත් නියෝග කරගනු ලැබුවා.
කාන්තාවන් සම්බන්ධයෙන් සිද්ධියක් මුල් කරගෙන අවුරුදු 17 19 20 23 26 යන වයස් දෙපිරිසක් අතර ඉරණමිල පළතුරු වෙළඳසැලක් අසල ඇතිවුණු බහින් බස්වීමක් ගැටුමක් බවට පරිවර්තනය වී කල පිහි ඇනුමකින් මාලිංගගේ මරණය සිදුව ඇති බව අධික නිදී හෙළිවුණා. පිහි ඇනුමෙන් තුවාල ලැබ ඉරණමිල පදිංචිව සිටි 26 ඇවරිදි ඉමේෂ් දිනිඳු කුමාර අප්පුහාමි නම් ධීවර කාර්මිකයෙකු තවදුරටත් රෝහලේ ප්‍රතිකාර ලබනවා. හලාවත රෝහලේ වැඩබලන අධිකරණ වෛද්‍ය නිලධාරී H.M. වසන්ත කුමාර මහතා විසින් සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණ පැවැත්වුවා. ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවත් හලාවත පොලිසිය මේ වන විට සඳහන් කරනවා. ලාංකීය සමාජය මෙන්ම ලෝකයේද බිහිසුණු අපරාධ රැල්ලක් විසින් ආක්‍රමණය කර ඇති නිසා මේ දිනවල වැඩි වශයෙන් අපරාධ ගැන සාකච්ඡා වෙමින් තිබෙනවා. ළමා අපයෝජන, ස්ත්‍රී දූෂණ සහ සමූහ මිනිස් ඝාතන වාර්තාගත ලෙස ඉහළ නැගී තිබෙනවා. තමන් ඊළඟ මොහොතේ මෙම අපරාධවලට ගොදුරක් බවට පත්විය හැකි බවට භීතියක් සමාජයේ වෙලාගෙන තිබෙනවා. එබැවින් ඉන් ගැලවීමේ මගක් පිළිතුරක් සෙවීම උවමනාවක් සමාජයට තුළ මතුව තිබෙනවා. අපරාධ පිළිබඳව මෙතරම් අවධානයක් ඇතිව තිබෙන්නේ ඒවා අද ඊයේ ආරම්භ නොවූ නිසා. එහි ප්‍රමාණාත්මක ඉහළ යාමක් නිසාත් ඒවායේ ස්වරූපය වඩවඩාත් ක්‍රූර බිහිසුණු බවට පත්වෙමින් තිබෙන නිසාත් මිනිසුන් මෙතරම් අපරාධ සිදු කරන්නේයි. තමන්ගේම වර්ගයා මරාගෙන කන සමහර ජීවි විශේෂයෙන් මෙන්ම මිනිසාත් තම වර්ගයා එරෙහිව අපරාධ සිදු කරන ජෛව ස්වභාවයක් ඇති සත්ව විශේෂයක්. අපරාධ කිරීමකින් ඒ පිළිබඳව ඇසීමෙන් හා දැකීමෙන් යම් වින්දනයක් ලබන මනෝභාවයක් සමාජයෙන්ම මිනිසා සතුව තිබේද? එසේත් නැත්නම් එය සමාජමය කොන්දේසි තරයේ කියාපෑමක්ද? අපරාධ වලින් තොර ලෝකයක් සමාජයක් අපට නිර්මාණය කරගත නොහැකිද? අපරාධ නැති ලෝකයක් යනු මනෝරාජිත අදහසක්. මේ සම්බන්ධව ඉතා දිගු කාලිනම විවාදයක් අපිට හමු වෙනවා. මේ එක් එක් අදහස් මත අපරාධ වළකා ගැනීම සඳහා විවිධ පිළිතුරුද සමාජයේ විසින් අත්හදා බලමින් සිටිනවා. එක් පසකින් නීති විවිධයන් බලගන්වමින් උසාවි පොලිසිය සිර ගෙවල් මගින් අපරාධ වැළැක්වීමට උත්සාහ කරනවා. එහෙත් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමේ සිට ජීවිතය තොර කිරීම දක්වා කුමන හෝ දඬුවමක් නිසා කිසිදු සමාජයක් තුළ අපරාධ අඩුවන බවක් අපිට පෙනෙන්නට නැහැ. රාජ්‍ය නොමැති සංවිධාන බිහි උදා සිට නීති උසාවි දඬුවම් ක්‍රම ආදී බිහිවීමෙන් ක්‍රමක්‍රමයෙන් වර්ධනය වී ඇතත් එමගින් මෙතෙක් අපරාධ සිදුවීම නතර වී නැහැ. එනිසා දණ්ඩනීය මගින් අපරාධ නතර කිරීම කිසිදු සමාජයක් විසින් මේ දක්වා සාර්ථක කරගත් ක්‍රියාමාර්ගයක් නොවේ. විවිධ ආගම් සහ දර්ශනයන් ආගමානුකූලව ජීවිතයේ ගොඩනගා හොඳ මිනිසුන් ලෙස ජීවත්වන ආකාරය උගන්වා අපරාධ නැති කළ හැකියයි විශ්වාස කරයි. අපාය පෙන්වා මිනිසුන් බියගන්වයි. එහෙත් කුමන ආගමක් හෝ මෙතෙක් යම් සමාජකින් අපරාධ වලින් තොර කිරීමට සමත් වෙලා නැහැ. ශ්‍රී ලංකාවම උදාහරණයකට ගත්තොත් අද අප ගෙවමින් සිටින්නේ ආගමික උනන්දුව ඉතාමත් ඉහළටම නැගුණු යුගයක. ඒත් ප්‍රශ්නය නම් අපරාධ සිදුවීමත ඊට සමාන්තරව හෝ ඊටත් වැඩියෙන් වර්ධනය වී තිබීමයි. දණ්ඩනයට ලක් කිරීමෙන්ද ආගම දර්ශනීය දේශනා කොට හොඳ මිනිසකු වීමට ආයාචනා කිරීමෙන්ද අපාය සහ දෙව්ලොව පෙන්වීමෙන්ද මිනිසුන් අපරාධ වැරීමල් වැළැක්වීම නොහැකි බව තේරුම් ගැනීමද උමනට වඩා උදාහරණයක් දැන් අප සතුව තිබෙනවා. මීළඟ අප සලකා බලන්නට ඕන සමාජයේම කොන්දේසි වෙනස් කිරීමෙන් එය කළ හැකිද යන්නයි. සත්තකින්ම සමාජයේ විද්‍යාව විසින් මෙම කරුණුද අවශ්‍ය පමණට ඔප්පු කර අවසන්. සත්තකින්ම ආගමික මතවාදයන් පවා සමාජයේම කොන්දේසින් නිමෙවුම් බව සමාජ විද්‍යා විසින් ඔප්පු කර ලැබ ඇති බව දැන් අපට පෙනියනවා. සුරාව සූදුව, වංචාව, ගණිකා වෘත්තිය, මිනිමැරුම් ආදීන් ගහනව පැවති රුසියාව මල මිනිසුන් පවා විකුණන රටක් පැවති බව ගොගොල්ලෝ මල මිනිස්සු උපහාසාත්මක නවකතාව තුළින් දැක ගන්නට ලැබෙනවා. සමාජවාදී සමාජ්‍ය විප්ලවයේ පසු රුසියාව සෝවියට් දේශීය අතිශය සාමකාමී අපරාධ අවම වූ රටක් බවට පත් වුණා. විප්ලවයේ බිඳ වැටීමෙන් පස්සේ සිදු වූයේ කුමක්ද? නැවතත් පැරණි රුසියාවම බවට බිහිවීමයි. ලෝකයේ ඕනෑම රටක දැන් රුසියාව ගණිකාවන් මිලදී ගැනීමට හැකියාවක් තිබෙනවා. බිඳ වැටුණු සියලු සමාජවාදී රාජ්‍යයන් සම්බන්ධයෙන් තත්ත්වයන් මීට වඩා වෙනස් නැහැ. මෙතරම් අපරාධ සිදුවීමේ මූල්‍යයන් ඇත්තේ සමාජමය කොන්දේසි තුළ බව අපට නිසකවම තර්ක කළ හැක්කේ ඉහත අප කිව් පූත නිසා. ඉතින් පසුගිය 23 වෙනිදා හලාවත ඉරණවිල ප්‍රදේශයෙන් මෙවැනි අවාසනාවන්ත සිදුවීමක් අහන්නට දකින්නට ලැබුණා.
මේ සිදුපුුණු අපරාධය පිළිබඳව ඔබගේ වටිනා අදහස්ස පහතින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්නට එපා. ඒවගේම මේ පුවත තුළින් ඔබටත් සමාජයටත් යම් පණිවිඩයක් ලැබෙනට ඇති කළ හිතුන්නම් වීඩියෝටත් ලයිකයක් දාලා තවත් කෙනෙකුට මේ වීඩියෝ නරඹන්නට ෂයා කරන්නත් අමතක කරන්නට එපා.